සුබ දවසක් වේවා ආදර මිතාතිපතේ දුවේ. සාමාන්‍යයෙන් කියමනක් තියෙනවා දැනගෙන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමං කියලා. එතකොට දැන් මේ විවාහයට තිබිච්ච දේ මේ ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතයේ ඇතුලේ උන්වහන්සේ දැනගෙන තමයි මේ කල්වාරි ගමනට උන්වහන්සේ සූදානම් වුණේ. ඒ නිසා උන්වහන්සේ තාබෝර් කන්දර නැග්ගම එහිදී මෝසෙස් එලියා තුමාලා හම්බ වෙලා සාකච්ඡා කරනවා කොහොමද මේ කුරුසී ජීවිත පූජාව කරන්න කියලා. එම සාකච්ඡාවෙන් පසුව තමයි පල්ලෙහැට ආයෙත් එන්නේ. ආයේ ගොල්ගතාව නගින්න බලාගෙන. ඒ නිසා රතනමේ තාත්‍තිපති දුවේ මේ මරණයට මත්තෙන් මරණය සිදුවෙන ආකාරය ගැන අවබෝධයක් අවදිවීමක් දැක්මක් තිබුණා. එතකොට මේ දැක්ම තමයි ගොඩක් වෙලාවට වැදගත් වෙන්නේ. අපේ ජීවිතවලට අපි අනාගතේ කරන්නට යන දේ ගැන අවබෝධයක් අනාවරණයක් නැහැ. ඒ නිසා සමහර වෙලාවට හදිස්සියේ යම්කිසි දෙයක් අපේ ජීවිතවලට වෙනකොට අපිට ඒක දරා ගන්න බැරුව යනවා. ඒ නිසා ගොඩක් අය කියන්නේ අනේ පාද මං හීනෙන්වත් හිතුවේ නෑ පාද මට මෙහෙම වෙයි කියලා. මං හීනෙන්වත් හිතුවේ නෑනේ මේ වගේ කරදරයකට මූණ දෙයි වෙන්න වෙයි කියලා. ඒ කියන්නේ මං අපිට හිතෙලා නැහැ, දැනෙලා නැහැ, අවබෝධ වෙලා නැහැ කිසිම දවසක මේ වගේ දෙයකට මං මූණ දෙන්න වෙවි කියලා. හැබැයි ක්‍රිස්තුස් වහන්සේ මූණ දෙන්න ලෑස්ති වෙලා හිටියා. ජේසු අම්මා නේ ජේසු ස්වාමීන් වහන්සේට මේක මූණ දෙන්න ලෑස්ති කෙරෙව්වා. එතකොට දැන් ඔබේ මගේ ජීවිතේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න, කරදරයට මුහුණ දෙන්න, වේදනාවට මුහුණ දෙන්න, පරාජයට මුහුණ දෙන්න කාවක්වත් පුරුදු පුහුණු කරේ නැත්නම් ඒ මොහොත තමාට දරා ගන්න බැරුව යන විතරක් නෙමෙයි, එතනදී ලොකු ආතතියක් ඇවිල්ලා අපි මානසික චිත්ත පීඩනයක් ඇතුළට ගිහිල්ලා රෝගී තත්ත්වයන් වලට ඇති. ඒ නිසා තමයි රත්නම් මේ තාත්‍තිපති දිවේ ඔබට මට පුළුවන් කමක් ඇති වුණොත් කවදා හරි යා යුතු තැන මොකක්ද, කිව යුතු දේ මොකක්ද කියලා ඔබේ මගේ ජීවිතයට කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා ඔබ අද ජීවත් වෙනවා. හැබැයි ජීවත් වෙන ඔබ හෙට දවස ගැන මෙනෙහි කරලා බලන්න, හෙට දවසේ පැමිණෙන සියලුම ප්‍රශ්නවලට ඔබ ගාව උත්තර තියෙනවයි කියලා අදහන්න. ඔබ ගාව මේක නිදහස් කරගන්න පුළුවන් තරම් ශක්තියක් තියෙනවයි කියලා විශ්වාස කරන්න. එතකොට හෙට දවස වෙනකන් ඉන්න ඕනේ නැහැ. අද දවසේ ඇතුළේ ඔබ පන්නරයෙන් පිරීලා, අද දවසේ ඔබ ශක්තියෙන් පිරීලා, අද දවසේ වේදනාවෙන් නෙමෙයි ඉන්නේ ඔබ ජීවත් වෙන්න යන්නේ. බලාපොරොත්තු වෙන තුරු ජීවත් වෙනවා. හෙට දවසේ තියෙන ප්‍රශ්නෙට මං උත්තර දීලා ඉවරයි කියන සතුටෙන් තමයි ඔබ දැන් ඒකට ඇතුළු වෙන්නට යන්නේ. ඒ නිසා තමයි ක්‍රිස්තුස් වහන්සේට කුරුසේ කියන දේ අලුත් දෙයක් වුණේ නැහැ. උන්වහන්සේට අලුත් දෙයක් වුණේ නැහැ. උන්වහන්සේගේ සිත තුල මේ කුරුසේ මැවුණා, කුරුසේ දැනුණා, ජීවිත පූජාව දැනුණා. උන්වහන්සේ සූදානම් වුණා ඕනෑම ප්‍රශ්නයකට ඕනෑම විදියකට මුහුණ දෙන්න. ඒ නිසා උන්වහන්සේගේ වේලාව අකු නැති වෙලාවේ ඉඩ දුන්නේ නැහැ. එතකොට උන්වහන්සේ හිමින් සීරුවේ ලැස්සලා ගියා. හැබැයි උන්වහන්සේට පූජා වෙන්න ඕන මොහොතේදී උන්වහන්සේ ඒකට ආදරයෙන් ඇතුල් වුණා. එහෙනම් අපේ ජීවිතවලත් ආදරම්මේ තාත්‍තිපතිදී උත්සාහ කරමු. අනවශ්‍ය විදියට මේ මොහොතේදී පූජා වෙන්න නෙමෙයි. දේන වහන්සේගේ සරස්මක් තියෙනවනම් උදේ ඉඳලා හැන්දෑ වෙනකම් අපි වැඩ කරමු, වැය වෙමු, මියැදෙමු. දෙවියන් වහන්සේගේ සරස්ම ඇත්ත බවට පත් කරගනිමු. කිසි පිට